මෙව්වා සේරම සෙල්ලම් පෙරහැරවල්නේ. ඕකට මම කියන්නේ බස් එක ඇතුලේ ඉඳලා බස් එක තල්ලු කරනවා කියලා. ඔය විමල් වීරවංශලාට, ගම්මන් පිළලට, දයාසිරිලට, වාසුදේවලට ඔයගොල්ලන්ට ඕනේ නම් මේ ආණ්ඩුවෙන් පල්ලෙහාට බැහැලා යන්න පුළුවන්. පල්ලෙහාට බැහැලා මේ ආණ්ඩුවට විරුද්ධව ඒගොල්ලන්ගේ සටන පටන් ගන්න පුළුවන්. ඔය විදිහටමනේ කිව්වේ 20 වෙනි සංශෝධනය සම්මත කරගන්නකොට. වාසුදේව නානායක්කාරලා විමල් වීරවංශලා කිව්වේ මොකද්ද? ඒගොල්ලෝ කිව්වා දැන් 20 සම්මත වුණාට ද්විත්ව පුරවැසි යන්න පාර්ලිමේන්තුවට එන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. අපි මේක බලා ගන්නම් කියලානේ කිව්වේ. අන්තිමට මොකද සිද්ධ වුණේ? ද්විත්ව පුරවැසියෝ පාර්ලිමේන්තුවට ආවා විතරක් නෙමෙයි. ඒ ද්විත්ව පුරවැසියෝ මේ රටේ මුදල් අමාත්‍යාංශය රත්පත් කෙරුවා. දැන් ලබන සැරේ අයවැයෙන් 155ක් සමස්ත මුදල් වලින් 155ක් 60ක් වගේ මුදලක් බාර දීලා තියෙන බැසිල් රාජපක්ෂට. ඉතින් එහෙම කියපු අය අපි දක්වන අර ඉන්ධන මිල වැඩි වෙනකොට ඒ දාපු සෙල්ලම මේ අර සැබෑ විදියට මේ ආණ්ඩු විරෝධී කඳවුර අරන් යන්න ඕන තියෙන කොඩිය මේගොල්ලෝ මේ පැනලා ඒ කොඩියත් අරගෙන ගිහිල්ලා මේ බොරු සෙල්ලම් පෙරහැරක්නේ මේ යන්න හදන්නේ. ඒගොල්ලන්ට සැබෑ විදියට මේ ආණ්ඩුව එපා නම් මේ ආණ්ඩුවට විරුද්ධ නම් මේ ප්‍රතිපත්ති වලට විරුද්ධ නම් ඒ අයට පුළුවන් මේ ඇමතිගම් වලින් අයින් වෙලා අඩුමතරම විපක්ෂේ වාඩි වෙන්න බැයි නම් ස්වාධීන මන්ත්‍රීවරු ටිකක් හැටියට හරි ඉඳලා මේ කටයුතු කරන්න. මේ කරන්න හදන්නේ අර සැබෑ විදියටම රටට ආදරය කරන ආණ්ඩු විරෝධී කණ්ඩායම් මේ කටයුතු වෙනුවෙන් දක්වන සැබෑ විරෝධතාවයන් මේගොල්ලෝ ඇවිල්ලා සලු පිළි පොරවාගෙන පොඩි සෙල්ලම් පෙරහැරක් ගිහිල්ලා ආණ්ඩුවට වාසිදායක විදියට ආණ්ඩුව ආරක්ෂා කරන වැඩපිළිවෙලක් ඔය කරන්නේ. ඒ නිසා මේ සෙල්ලම් පෙරහැරවල් ගැන අපි හොඳටම දැකලා තියෙනවා. ඒ නිසා සෙල්ලම් පෙරහැරවල් යන්න එපා. අවශ්‍ය නම් සැබෑ විදියට ඇත්ත පෙරහැරක් යනවා නම් ඒකත් මේ රටේ ජනතාවට පෙනේ. ඕනනම් ඒගොල්ලන්ට පුළුවන් දැන් මේ අය වැයෙනවා තමන්ගේ විරෝධතාවය ප්‍රකාශ කරන්න. සමහර වෙලාවට දැන් නැවක් ගිලෙන්න යනකොට නැවේ තියෙන අනවශ්‍ය බඩු බහන්න එළියට දානවනේ. දැන් ඒ වගේ දැන් මේ ආණ්ඩුවක් දැන් ගිලීගෙන යනකොට මොන මොනවාරි මේකේ අනවශ්‍ය දේවලුත් ඉවත දාන්න තීරණයකට ඇවිල්ලා ඇති. ඉතින් එතනදී දැන් ඔය ගම්මන් පිළලා වගේ අනවශ්‍ය කුණු කෑලි ටිකක් සමහල්ලාවට එළියට දාන්නත් කටයුතු කරනවා ඇති. අපි විශ්වාස කරන්නේ නැහැ මොකද ඔය සාගරකාරිය සම්මහත්යමනේ අර ගම්මන් පිළට ඉල්ලා අස්වෙන්න කියලා ලියුම් දුන්නේ වහාම ඇමතිකමෙන් අයින් කරන්න කියලා ලියුම් දුන්නේ. ඉතින් අර ගම්මන් පිළට විරුද්ධව අපි දාපු විශ්වාස භංගෙදිත් එහෙම කියපු සාගරකාරියව සම් තමයි දෑත් උස්සලා ආය ආපහු උදේ ගම්මන් පිළ ඇමතිවරයට සහයෝගය දුන්නේ. ඉතින් ඒ නිසා අපි ඔය වගේ ඕවා අපි දකින්න සෙල්ලම් පෙරහැරවල් කියලා. ඔව් දැන් ඉතින් අපි දැක්කනේ දැන් මේ සෞභාග්‍ය කරා ගිය හැටි අපි දැක්කා.